ඊයේ දිනේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිඛිතව දැනුම් දීමක් කරලා ඉල්ලීමක් කරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම උදෙසා මම එළඹලා ඇති තීන්දුව සහ තීරණය පිළිබඳ. ඒ අදහස ප්‍රකාශ කරනවත් සමගම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරන සමාජ සේවකයෙක් සහ දේශපාලඥයෙක් හැටියට මම ගරු අග්‍රාමාත්‍යතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරා මොනෑම් හෝ අර්බුදයක් තිබේ නම් ඒ අපේක්ෂකත්වයේ පිළිබඳව තවත් පුද්ගලින්ගේ අපේක්ෂාවක් තිබෙනවා නම් අපේක්ෂකත්වයේ පිළිබඳව ප්‍රජාතන්ත්රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තු කණ්ඩායමත් අධ්‍යාධිකාරී මණ්ඩලයත් කැඳවලා සාකච්ඡා කරලා ඒ තීන්දුව తీරන ගන්නේ කියන ඉල්ලීම ලිඛිතවම මම බාර දුන්නා. මම ඒ පිළිබඳව විශේෂයෙන්ම මම පැහැදිලි කරන්නට ඕන එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්රවාදී පක්ෂය. සමහර කණ්ඩායම් වගේ මේ පක්ෂය තුල තීන්දුව తీරන ගන්නේ එක පවුලක් කේන්ද්‍ර කරගෙනවත්, එක ඥාති පිරිසක් කේන්ද්‍ර කරගෙනවත්, එක සමාජමය කොටසක් කේන්ද්‍ර කරගෙනවත් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සියලුම ජාතීන් නියෝජනය කරන එක්සිත් භාවයේ තිබෙන සහෝදරත්වයේ තිබෙන මිත්‍රශීලීත්වයේ තිබෙන එක්සත් පක්ෂය. මේ එක්සත් පක්ෂය තුළ තීන්දුව తీරන ගැනීමේදී අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරනවා. සමහර අණ්ඩායම් වගේ අපේ පක්ෂය පවුලක් කේන්ද්‍ර කරගෙන කාමරයක් තුළ සාකච්ඡා කරලා මොනම හේතුවකටවත් අපේක්ෂකින් තෝරා ගන්නේ නැහැ. මෙතන වෙනස තිබෙන්නේ ආඥාදායකත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අතර වෙනස. පවුල් බල කේන්ද්‍රීය දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අතර වෙනස. ඒතකොට එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන්නා වූ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම මහජන නියෝජිතින්ට මුල්තැන ලබා දීලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ තීන්දුව తీරන වලට එළබෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ජනාධිපතිවරණ ඇරැත්වීමේ දිනවකවානු තීන්දුව කිරීම දැන් ලහිලහි ක්‍රියාත්මක වන්නට තිබෙන මොහොතක මගේ විශ්වාසය ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයත් මේ දෙකම කැඳවලා සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් මේ තීන්දුව తీරන වලට එළඹීම ඉතාමත් ඉක්මනින් අපි කළ යුතුයි කියන අදහසයි මගේ හිතේ තිබෙන්නේ.